අසතුටක් නොවන ආකාරයට කටයුතු කරන්න අසතුටක් වෙන ආකාරයේ කටයුත්තකට සම්බන්ධ වෙන්නම එපා කියලා මම මේ වෙලාව ඉල්ලා ඉන්නවා. එහෙමනම් මේ සංවිධායක මණ්ඩලයට යම්කිසි කරදරයක් පීඩාවක් වෙන විදියකට යම්කිසි කෙනෙක් හැසිරෙනවා නම් කරදරකාරී විදියට හැසිරෙනවා නම් ඒ පිළිබඳව මම අවධානයෙන් සිටිනවා. ඒකට කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා. එහෙමනම් ඔබ හැම දිනාටම මේ වැඩ කටයුතු සාර්ථක කර ගැනීමට වැස්සවලහක දෙවියෝ පවා අපට ආශිර්වාද කරාවි. මේ බෝධිතුමයන් වහන්සේට අධිගෘහිත සීල දෙවි දේවතාවොත් අපට ආශිර්වාද කරාවි. මේ සත්කාරය සිද්ධ කර පොල්තෙල් පහන් ප්‍රදීපය දල්වන්නට අපත් සමග අත්වල් බැඳ ගන්නට මාගේ මේ ගෞරවනීය ආරාධනය PWS යාපාරත් මහත්මාණනි, එවැගේම චන්ද්‍රසේන ඉලංගසිංහ මහත්මාණනි, සුසීම අරඹේවල මහත්මාණනි, DM සමරකෝන් මහත්මාණනි, SMPJS සේනානායක මහත්මාණනි, LM සනත් මෙත්ති බණ්ඩාර මහත්මාණනි, BM අසංක සම්පත් මහත්මාණනි, එවැගේම ඉන්දික ලියනාරච්චි මහත්මාණනි, ජගත් කුමාර මහත්මා වෙනුවෙන් එම මහත්මිය පැමිණ සිටිනවා. එතුමියටත් මම ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා. ඒ වගේම මංජුල සම්පත් සෙනවිරත්න මහත්මාණනි, BM නන්දාවති මහත්මියනි, ගාමිණී ඉංජිනේරයන් අධිපතිතුමනි, ඒ වගේම සංවිධායක මණ්ඩලය වෙනුවෙන් අසංක බියන්විල මහත්මා, සනත් සේනානායක මහත්මා, ඒ වගේම අපත් එක්ක එකතු වෙලා සිටින නිලුක අජිත් කුමාර මහත්මාණනි, චතුර කුඹුකල්ල මහත්මාණනි, BM බන්දුල බස්සායක මහත්මාණනි, BM උදය බස්සායක මහත්මාණනි, සරත් විජේසිරි කුමාර මහත්මාණනි, රංජිත් විජේ කුමාර මහත්මාණනි, නන්දන අනුර කුමාර මහත්මාණනි, එවගේම අපත් ගොඩක් හැම වෙලේම උදව් උපකාර කරමින් අපත් එක්කම ළඟින්ම ඉඳගෙන අපිට උදව් කරන පුරාණ විහාරස්ථ දායක සභාවේ ගරු භාණ්ඩාගාරික තුෂාර මහත්මාණනි, ඔබතුමාටත් මම ගෞරවයෙන් යුක්තව ආරාධනා කර සිටිනවා. අද දවසේ මේ වැඩ කටයුතු සාර්ථක කරගන්නට එන්න ඉදිරියට ඇවිත් පොල්තෙල් පහන් ප්‍රදීපය දල්වලා එම ආලෝකයෙන් මෙම වැඩසටහන ඉදිරියට ගෙන යන්නට ඔබගේ ශක්තිය ධෛර්යය අප බලාපොරොත්තු වෙනවා. එම නිසා කරුණාකර ඉදිරියට ඇවිත් පොල්තෙල් පහන් ප්‍රදීපය දල්වන්නට සංවිධායක මණ්ඩලය වෙනුවෙන් ඔබ සියලු දෙනාට ආරාධනා කර සිටිනවා. එවගේම අභිප්‍රාය හැලේපොළ පුරාණ විහාරස්ථානයේ ඉදිරි වාහල්කඩ දැන් ඔබට පෙනෙනවා ඇත. අපේ පළවෙනි අදියර සාර්ථකව අවසන් වෙලා තියෙනවා. දෙවන අදියරේ වැඩ කටයුතු නිමා කරගන්නටයි ඔබේ මේ ශක්තිය අප බලාපොරොත්තු වෙන්නේ. කුමාර මහත්මාණනි, එන්න ඔබත් සමහර නම් අමතක වෙනවා කතා කරන්න සමාවන්න. මොකද අද දවස ගොඩාක් කාර්ය බහුල වුණා. අද සිකුරාදා දවසක්, අපේ සහෝදර පිරිස අද රැකියා කරලා තමයි මේ වැඩ කටයුත්තට සම්බන්ධ වෙන්නේ පුළු පුළුවන් විදිහට. ඉතින් මේ වැඩ කටයුත්ත සාර්ථක කරගන්නට නිබඳ සහයක් හැම වෙලේම පුරාණ විහාරස්ථ දායක සභාව, ඒ වගේම තරුණ බෞද්ධ සමිතිය, ඒ වගේම පවුරේ අපි සංවිධානයට ගොඩාක් උදව් උපකාර කරන ගෞරවනීය ආරාධිත අමුත්තන්ගේ නොමද සහය තමයි
අපේ මේ සියලු වැඩ කටයුතු දිනෙන් දින ඉදිරියට සාර්ථක කරගන්නට හේතු වන්නේ ඉතින් ඒද මේ වෙලාවේදී පොල්තෙල් පහන් ප්‍රදීපය දැල්වල ඒ වැඩ කටයුතු සාර්ථක කරගන්නට ඔබ ලබා දෙන මේ සහයෝගය පෞරේ අපි සංවිධානය වෙනුවෙන් ඔබට බෙහෙවින්ම ස්තුතිපූර්වක දැනුම් දෙන්නට කැමතියි. සාර්ථක වෙන්න දිනෙන් දින ඉදිරියට යන්න සංවිධායක මණ්ඩලය වෙනුවෙන් ඔබට ප්‍රාර්ථනා කරනවා. තියෙන තියෙන අඩියක් පාසාම ඔබගේ සාර්ථකත්වයේ හිණිපෙට්ටකම ගමන් කරන්නට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා නිරන්තරයෙන්ම ඔබ ඔබට ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පුංචි ආරාධනයක් රැට රැවිලා මං හිතන්නේ ගිහිල්ලා දොරට තට්ටු කරලා අපි ආරාධනා පත්‍ර දුන්නේ. නමුත් එය අතහැරියේ නැහැ. හැකි සෑම අලුරකින්ම මුවේ සිනහවක් සරසාගෙන එන්න මල්ලි එන්න පුතේ කියලා ගෙටම ආරාධනා කරලා අපේ ආරාධනය ගෞරවාන්විතව පිළිගෙන අද අපත් එක්ක අත්වැල් බැඳගෙන සිටිනවා. ඉතින් අපගේ මේ වැඩ කටයුත්ත සාර්ථක කරගන්නට ඔබ ලබා දුන් මේ මහඟු දායකත්වය පුරාණ විහාරස්ථ දායක සභාව එවගේම පුරාණ විහාරස්ථ තරුණ බෞද්ධ සංගමය වගේම පෞරේ අපි සංවිධානය වෙනුවෙන් ගෞරවණීය ස්තුතිය පුද කරන්නට කැමතියි. ඒ වගේම ඔබ පුල පුලා බලාගෙන සිටි අවස්ථාව වෙනුවෙන් අප යොමු වන්නට කැමතියි. අද දවසේ අපගේ මූලික